මෙරටේ ශ්‍රී ලාංකීය මුස්ලිම් ස්වභාවයට වඩා අරාබි මුස්ලිම් ස්වභාවයකට යන්න උත්සාහ දරන පිරිසකුත් ඉන්නවා. දෙදෙනා එකද කියන එක නෙවෙයි. ශ්‍රී ලාංකීය මුස්ලිම් ස්වභාවයෙන් ඉන්න එදා ඉඳලම අපිත් එක්ක හිටියා. අරාබි මුස්ලිම් ස්වභාවයකට යන්න අලුතෙන් යඳුන් පැදුම් සංස්කෘතික ආංග ආයතන ගොඩනගාගෙන යනකොට ඔන්න අවුලක් ආවා. අපට අද මේ සාකච්ඡාවට ලිපාදන අරුණ දැනටම ප්‍රසිද්ධිය මාධ්‍යවල කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඇතිකරි අපි සාමූහිකව රජයේ අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන් නම දෙනෙක් එක් වෙලාම අපි තනතුරෙන් ඉවත්වීම පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර රටේ පවතින මාස නමුත් අපේ මහනායක ස්වාමීන් වහන්සේ වගේම ඒ තීරණය ගත්ත ඒ සංඝ සභාවේ ගරුතර ස්වාමීන් වහන්සේලාටම අපි කිවේ යුත්තේ අපි ඇත්තටම වහන්සේලාට අවනත වෙනවා. වහන්සේලාගේ අනුශාසන අපි අගය සලකන වේගට පිටුපාලා යමක් කරන්නට අපිට අදහසක් එන්න නැතුණා. මේ අවස්ථාවේදී අපට වගකීමක් තියෙනවා. අපි ගත්තා වූ මේ තීරණය පිළිබඳව රටේ වැරදි අදහසක් නොවනසේ මේක පිළිපදින්න යම් ආකාරයකට ජනතාව අතරේ ජාතීන් අතරේ දුරස්ථභාවයක් දුරස්ථවීමක් සිදු වෙනවා. ඒක වළක්වාලිය යුතුයි. එහෙම චේතනාවකින් අපි මේක කරා කියලත් යම් යම් අදහස් පළ වෙනවා. අද වශයෙන්ම අපේ අදහස වගේ මේක රට ජාතිය වෙනුවෙන් රටට වෙන යම් හානියක් වීම වළක්වාලීමට අපි සංකේතාත්මකව කරපු දේශපාලනික ක්‍රියාදාමයක් හැටියටයි මේක විධායක ලිපිය දාන්නේ. අපට එවිලි සිදුණු ය සම්බුදා ශුද්ධ වූ දරදහම් වහන්සේ ඒ පරිශ්‍රයේ සිදුණු ඒ උපවාසය පිටු කොටගෙන නොයෙකුත් කැළඹීම් ඇති කරන නොයෙකුත් කලාකාරී හල් තැන් තැන්වල රැස්වීමේ ස්වභාවයක් ඇති වුණ අවස්ථාවක අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා යම් ආකාරයකින් මේකෙන් පීඩනයට පත්විය හැකි හැමදෙනාටම යම් දුරකට ආරක්ෂාවක් තහවුරු කරයි කියන බලාපොරොත්තුෙන් අපි දිගින් දිගටම අපි ඉල්ලීම් කරා. ඉතින් කරන විලෙත් අපට යම් යම් බෛරී ඒ වගේම ද්වේෂගත කුපිත කිරීම් සිදුවෙද්දී අපි ඒ කැළඹීමට යම් ආකාරයෙන් අපේ ආරක්ෂාවට වගකිය යුතු ආණ්ඩුවක් හැටියට මැදිහත් වීම කිරීමත් කිරීම පිළිබඳව
අපි විශාලම විශාල ලෙස කම්පණයට පත් වෙන නායකයන් ඒ එක්කම තමයි අපි එදා උදේ ඒ දේශතම දේශපාලනඥයෙකු පෞසෙන්තුමාගේ ගෙදර උදේ අපි එකතු වුණේ රැස් වුණේ එවෙනකන් අපිවත් හීනෙක් මොන හිතාගෙන හිටියේ නැහැ මේ වගේ පියවරකට අපි යන්න වෙයි කියලා. ඇත්තටම එහෙම චේතනාවකින් එකතු වුණේ නැහැ. අපි එකතු වුණේ ඇත්තටම මේකට යම් ආකාරයෙන් මේ වැඩපවත්වීම සඳහා අපි සාමූහිකව යමක් කතා කරලා ඒ පිළිබඳව අවශ්‍ය තැන්වලට මැදිහත් වීම කරමු කියන චේතනාවෙන් ඉන්නවා. එතන යම් කාලවකවානුවක් නියම කරලා මේ වෙලාවට පෙර විහාසුනා නම් වාස දන්නවා ඉතින් කවුද එකට එහෙම දෙයක් සිදු වුණාම අපට බලපෑම් මාව යම් ආකාරයෙන් ඊට කලින් ඒකට වගකිය යුත්තෝ නැත්නම් මේ පිළිම දෝෂාරෝපණ ඉල්ලගෙන අය ඉල්ලා ස්වීම පිළිබඳව යම් තීරණයක් අවශ්‍යයි කියන වාතාවරණයක් තිබුණා. තිබුණ ඒ අතරතුර තමයි අපි කතා කළේ අපි අනුකාර දෙන්නම එතනින් අස්විලා ගියා ජනාධිපතිතුමා හමුවීම සඳහා. එතුමා හමුවීම ගිය වෙලේ අපටත් අපි හිතුවා අපි අග්‍රාමාත්‍යතුමා ගිහිල්ලා හමුවෙයි කියලා. අපි ගියා අග්‍රාමාත්‍යතුමා ළඟට. එතන ගියාම අග්‍රාමාත්‍යතුමා අපේ අමාත්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෝ වෙන දෙනාම එකතු කරලා කතා කරද්දී තමයි අපි සඳහන් කළේ දැන් මේ තත්ත්වයට අපට ඉලාස්වීමේ මේ උමනාව පිළිබඳව තියෙන මේ දැඩි සීදන උඩ ඒකට වගකිය යුත්තෝ ඒ පිළිබඳව කිව්වේ අපි ඉලාස්වීමට එතන උමනාවක් නැහැ මුතුමා. අපි ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ නිදහසට කරුණ කිව්වා. ඉතින් අපිට නිදහසට කරුණ කිව්වද වෙලාවකුත් නැහැ ඒ වෙලාව. ඒ වෙලේ අපි බලාපොරොත්තු වුණා ඊට පස්සේ තමයි අපි යෝජනා කළේ. එමනම් අපි එකතුව මේ තීරණ කරමු කාල සීමාවක් නියම කරලා ඒ තුළ යම් අයගේ චෝදනා තිබුණා නම් මේකෙන් ඒ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණය නිසි ලෙස කිරීම සඳහා ඒ අවකාශය ලබා දෙන්න කියලා අපි අදහස් කරා. ඇතරම අපිට අපි සෙසු මැතිමතු දැඩි ලෙස මුලින්ම ඒකට විරුද්ධ පාකාව අපි කියන්නුන්නේ ඇත්ත. ඒගොල්ලොත් මේකේ වෙන පළ විපාක ඇති වෙන්න පුළුවන් කියලා ඔබ වහන්සලා හිතු ආකාරයට ඒගොල්ලන් දේශපාලන වශයෙන් තියෙන ඒකෙන් ඇති විය හැකි හානි පිළිබඳවත් අප අවධාරණය කළා. ඊට පස්සේ අපි ඒත් එක්කම අපිට මේ අපි දැන් මෙතන තැන්තැන් වල වෙන දේවල් පිළිබඳව නිරන්තරයෙන් අපිට එන ආරංචි උඩ අපි වැඩි වැඩියෙන් අපි කලබල වීමේ තත්ත්වය තමයි එතන මතුනේ. ඒත් එක්ක තමයි අපිට මේ විකල්පයක් හැටියට අපි මේ කිරීම තුළ අපි යම් ආකාරයකින් මේකට වගකීම බාරගත යුතු පාර්ශ්වයන් විශේෂයෙන්ම රටේ ආරක්ෂාව. ආරක්ෂාව කියන්නේ හැම තනි පුද්ගලයෙකුටම ආරක්ෂාව තහවුරු කිරීමේ ඒ වගකීම පැවරල තියෙන හැම පාර්ශ්වයක්ම මේ පිළිබඳව ඒ අවධානය යොමු කිරීම සඳහා අපි සංකේතාත්මකව මේ කළ යුතුයි වෙන ඒ තැනට ආවා. ඉතින් ඒක ඇත්තටම අපි කියන්නේ මේ සංකේතාත්මක පිළිවෙතක් හැටියට පිළිගන්නයි කියලා අපි ඉන්නේ. මොකද මේක අපි දිගටම අරන්ෑම තුළ වෙනත් බලවිපාක ඇති වෙනවා කියන සලකුණු වෙනුනා නම් ඒක න අපි නවස සාකාරණයක් කරන්න පුළුවන් ඒ වෙනුවේ. නමුත් අත්වශයෙන්ම
අපි නම් කියන්නේ මේ රටට හානියක් නොවීම විශේෂයෙන්ම කලින් අපේ මහානායක ස්වාමීන් වහන්සේලාතුමු හැමදෙනාම අර දිගන අකුණ සිද්ධීම් වල පස්සේ එකතු වී මේ සංහිඳියාව ගොඩනැගීමේ මැඩ පිළිවෙල සෑහෙන දුරට ඇවිත් තියෙන අවස්ථාවක අපි නැවත වාරයක් තවත් විනාශයක් ඇති වුණා නම් අපි දැක්ක පුරණෑදලන ප්‍රදේශවල සුමාන කීපයකට පෙර සිදුණු සිද්ධීනුත් අර ආවේගශීලව ඒ අවස්ථාවල සිදුණු දේවල් ඒත් එක්කම රටට නැවත සංචාරකය ප්‍රමීම අපේ ආර්ථිකයට වෙන හානිය අපිට මොකද අපි එක ධාතික විතර නෙමෙයි හැම දිනම මේ ඔබතුම බලපාන දෙයක් ඇරිට උද පරිවර්තනය වෙන්න. ඉතින් ඒ බැවින් අපි හිතුවා මේ තුල යම් දුරකට පණිවිඩයක් ජාතික ඇන්ටෝනි වගේම ජාත්‍යන්තරයක් මේ පිළිබඳ වැරදි අදහසක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අපි ජාත්‍යන්තරයේ ප්‍රධානීම හමු වෙන අවස්ථාවකදී අපි කියන්නේ මේ රටේ සදාකල් පවතින සාමය ඇතිවීම සඳහා අපි යම් කැපවීමක් කරනවා ඒ සුළු කාලයේ කරලා ඒ තුළින් මේ ඇතිවිච්ඡා වූ ඇතිවෙන්නා වූ මේ ඇත්වීමට තිබුණු මේ ව්‍යසනය අපි වළක්වාලීමට මේක උදව් වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා වෙන්නේ. මොකයි කෙටි කියනවා නම් අපි චේතනා වුණේ මේ වහන්සේලාගේ අනුශාසන අදහස් අපි අගේ සලකන ඒක වහන්සේලා ඉදිරියෙන් නැමින් අපි මේ ආයතනය මෙරටේ දීර්ඝ ඉතිහාසයක් පුරා ජාතීන් ඇතුළත යම් යම් ජාතීන් ආගමික පිරිස් සිටියා. බෞද්ධ සංස්කෘතිය බෞද්ධ රටක් හැටියට කේන්ද්‍රීය සංස්කෘතිය බවට පත් වෙලා තිබුණා. අනෙක් ජාතික ආගමික සංස්කෘතිය තිබුණු අවස්ථා ඉතිහාසයේ පුරාම තිබුණා. ඒකට සහෝදරත්වයෙන් අපි අහලා තියෙන්නේ ඉස්ලාම් ප්‍රජාව පිරිමියන්තු විතරයි ලංකාවට ආවෙත් කියලා තමයි අපි අහලා තියෙන්නේ. සෙනරත් රජුරු කන්දුඹුර රටේ හිටපු යුරෝපීයන් ඉස්ලාම් පිරිස මුස්ලිම් පිරිස මේ රටින් එළවන්න ගියා කියලා අහලා තියෙන්නේ. ඒක ඉතිහාසෙ. ඒ වෙලාවේදී සෙනරත් රජුරු කිසියම් ප්‍රකවරණයක් දීලා මුස්ලිම් පිරිස ආරක්ෂා කරගත්තයි කියලා කියන නැත්තම් ඒ වෙලාවේ සමහර වෙලාවක රටින් බැහැර කරන්න තරම් යුරෝපීයතු සමහර වෙලාවට යම් යම් උත්සාහ දැක්වුවා විඳ ඇති. ඒ වගේ මේ ජාතික ආගමික සුන්දරතාවයේ ආරක්ෂා කරගන්න මහා සංඝරත්නයක් රජවරු බොහෝ පරිශ්‍රමයන් දරලා තියෙනවා.
ඒවත් ඇත්තටම අපි දෙගොල්ලොම අවබෝධ කරගෙන තියෙන්නත් ඕනේ. ඒ වගේම ඔය යම් යම් කල්කෝලාල කීපයක් සිද්ධ වුණා අපුරණ මාවනැල්ලේ ප්‍රවාහයේ සිදුවීම් බලන. මේ මාවනැල්ලේ සමහර සිදුවීම් ආදියට නිශ්චිතව විසඳුමක් හරියට නොලැබුණු නිසා වෙත් ඇති සමහර ඉස්ලාම් අන්තවාදී කියන බිස් මේ වාගේ තත්ත්වයන් වලට යන්න ඇති. එහෙමත් තියෙනවා යම් යම් දේවල් කියලා බලපුවා. මේ මෑත කාලයේ සිදුවෙච්ච සිදුවීම පාස්තු ඉස්ලාම් ප්‍රහාරේ ආගමික පිරිස ඇටියට ඉස්ලාම් ආගමික පිරිසට පොදු වී චෝදනාවක් එල්ල වුණා. පසුව තමයි ඒක මේ අන්තවාදී පිරිසක් වෙනම ඉන්නවා සාමාන්‍ය ඉස්ලාම් පිළිසෙල නෙමෙයි කියලා තමයි ඕක මේ වෙනස් කරලා දක්වන්න උත්සාහ දරනවා. නමුත් පොදුවේ මේ වෙලාවේ ඒ ප්‍රත්‍යවාදී පිරිසක් ඉස්ලාම් ආගම නියෝජනය කරන පිරිසක් විසින් මේ කටයුත්ත ලංකාවේ සිද්ධ කළා කියලා නම් පොදුවේ එහෙම නැත්නම් අයියලා කිව්වේ. පසු ඒවා පිළිබඳව යම් යම් අදහස් නැයි විදියට මාධ්‍යවලින් උතුම් මල්ලත් ප්‍රකාශ කරගෙන නැයි විදියට සාකච්ඡාවලින් තමයි මේ තත්ත්වයට වරිණිව යුතු කිසියම් වෙනම පිරිසක් ඉන්නවා. සාමාන්‍ය ඉස්ලාම් ජනතාව මුස්ලිම් ප්‍රජාව මේකට විදුවම් දායක වුණාද නැද්ද කියන ප්‍රශ්නේ දැනගත්. කොහොම හරි වර්තමාන තත්ත්වය වෙනකොට රටේ දැන් අපි ත්‍රිනිකායක නායක ස්වාමීන්ගේ මහන්සියලාගේ සාකච්ඡාවේදී අපි දැනට තීරණය කරගත්තේ දැනට තියෙන අවුල්සහගත තත්ත්වයට විසඳා ගන්න ඕනෑ කරන ක්‍රමෝපායන් හා නීති සම්පාදනය ගැන සාකච්ඡා කරගන්න. බුදුමල්ලා සාමූහික කණ්ඩායමක් කැටියට ඉලාස්වීම කියන දේ ඇත්තටම අපි ප්‍රබලව සාකච්ඡා කළේ නැහැ. පසුව තමයි මේ මාධ්‍යවල මං හිතන්නේ උත්පාදයක් සාමූහික වශයෙන් ඉස්ලාම් මන්ත්‍රීවරු ඇමතිවරු ඉලාස්වීම මේ ත්‍රිනිකායක නායක ආමුදුරු සාකච්ඡා කළායේ ඒක පිළිබඳව සුදුසු ඉක්ුවට ඒක සාමාන්‍යයෙන් අපි ටිකක් කතා කළා. දැනට තියෙනවානේ සංස්කෘතික මේ ගැටලු තියෙනවා. අඳුම් බලතුම් වල ඉඳලා මේ රටේ කිසියම් පිරිසක් ඔබතුමාලට වෙන්න පුළුවන්. මේ රටේ ශ්‍රී ලාංකීය මුස්ලිම් ස්වභාවයට වඩා අරාබි මුස්ලිම් ස්වභාවයකට යන්න උත්සාහ දරන පිරිසකුත් ඉන්නවා. දෙදෙනෙකුද කියන එක නෙවෙයි. ශ්‍රී ලාංකීය මුස්ලිම් ස්වභාවයෙන් ඉන්න එදා ඉඳලම අපිත් එක්ක හිටියා. අරාබි මුස්ලිම් ස්වභාවයකට යන්න අලුතෙන් යඳුන් පැදුම් සංස්කෘතික ආයතන ගොඩනගාගෙන යනකොට ඔන්න අවුලක් ආවා. ඒ වගේ යඳුන් පැදුම් ඇතුළු මේ හැම දෙයක් රටේ ලොකු අර්බුදාවක් නීතිමය තත්ත්වයන් පිළිබඳව නොයෙක් ජාතිකාර්මික නීති තියෙන එක නෑ. ඔය වගේ දේවල් පිළිබඳව පොදුවේ සාකච්ඡා කරන්න. ඒවට රජයට කිසියම් යෝජනාවලියක් වගේ දෙයක් ඒවා දැන් සියල්ල කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසු ඒවා සිද්ධ වෙයි. ඒ වගේ යෝජනාවලියක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි රැස් වුනේ. එතනදී අතිරේක දෙයක් ඇටියට තමයි මේ වෙලාවේදී චෝදනාවන් වලට ලක්වෙච්ච ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා. පොඩ්ඩක් දිවේනික පිරිසක් ඒකට හේතු නිර්භයව මේ වෙලාවේ ඉදිරිපත් වෙලා අපි නිවැරදි කියලා රටට තාවුල් කරන්න. නැත්තම් මේක විසඳෙන්නේ නැහැ. අපි නිවැරදි මේ චෝදනාව වලට අපි සුදුසු නෙවෙයි. ඒ නිසා නිර්භයව ඉදිරිපත් වෙලා මේක වෙනලා දුන්නා. මම හිතන්නේ ওই තියෙන ගැටුම් ගා විසඳා ගන්න පුළුවන්. ඉතින් අර මේ වෙලාවේදී මේ යම් යම් චෝදනා වලට ලක් වෙච්ච පිරිසකට කිසියම් සහායක් වෙන්නද දන්නේ නැහැ කියලා අපි හිතුවා මේ ඔක්කොම ඉල්ලස්. එහෙම නැත්නම් පේන් දෙකක්. මං කියන්නේ එහෙම නොවෙන්න පුළුවන්. බුදුමාලගේ ආකල්පයේ උනේ රජයෙන් ඉවත් වෙලා අගමැතිතුමත් විපාකිය දිවත් තුනයි කියලා දැන් කියනවනේ. ඒ නිසා ඔබතුමාල අපේක්ෂා කළේ ඉස්ලාම් පිරිසක් කැටියට සියලු දෙනාම පැත්තකට වෙලා පරීක්ෂණ වලට හොඳින් ඉඩ දෙන්නේ කියන එක වෙන්න පුළුවන්. නමුත් රටට පෙරුනේ මේ වෙලාවේදී චෝදනාවට ලක් වෙච්ච මන්ත්‍රීවරු ආණ්ඩුකාරවරු අපිට පිරිසක් ඉන්නවා. ඒ ඇයිද
ඉල්ලාස්පෙන්ටෝ රජයෙන් ඉවත් කරන්නට කියලා රටෙන් කිසියම් ජනමතයක් ආපුවා. ඔක්කොම මේක පාට කතා වෙලා ඉල්ලාස්නවා. ඒක තමයි ඇත්තටම එක ගැටලුවක් වත්තු. ඉතින් මේවා නිරවුල් කරගන්න ඕනේ කරන්නේ. මම හිතන්නේ අපි හාමුදුරුවෝ අදහස් දක්වන්නේ.